ආයුධයකින් කපා කුටා ඝාතනය කර තිබූ තරුණියකගේ මලසිරුරක් කොළඹ තුරඟ තරඟ පිටියේ පරිපලක් මතදී අද දහවල් සොයා ගැනුණා. මෙලෙස ඝාතනයට ලක් ප්‍රතිපනේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ තෙමන වසරේ අධ්‍යාපනය ලැබමින් සිටි චතුරි හංසික මල්ලිකාරච්චි නැමැති තරුණියක්. තියුණු ආයුධයකින් කපා තරුණිය ඝාතනය කර තිබූ අතර ඇගේ ගෙල දෙපස කැපුම් තුවාල පැවති බව පොලිසිය සඳහන් කළා. විශ්වවිද්‍යාලයේ දේශන අවසන් වීමෙන් අනතුරුව අද පෙරවරු 11ට පමණ ඇයසී පෙම්වත සමගින් කතාබහ කිරීම සඳහා තුරඟ තරඟ පිටියේ දෙසට පැමිණ ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. පොලිසිය පැවසුවේ ඇගේ පෙම්වතාද කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේම අධ්‍යාපනය ලබන තරුණියෙක් බවයි. සිද්ධිය වූ අවස්ථාවේ අදාළ තරුණයා තුරඟ තරඟ පිටියේ අසලින් ගමන් ගන්න ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබූ අයුරින්මේ. මියගිය 24 හැවිරිදි චතුරි හුමකම කිරිබත්තුඩුව ප්‍රදේශයේ පදිංචි කාර්මියක්. සිද්ධියට අදාළව සැකකාර පෙම්වතා කුරුඳුවත් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ වෙනකොට මුළු රටම කතා කරන්නේ තරසවි සිසුවියගේ ඝාතනය සම්බන්ධයෙන්. ඉතින් මේකේ අගමුල හැම දෙයක්ම මේ වෙනකොටත් ඕගොල්ලෝ හැමෝම දන්නවා. හැබැයි කනගාටුවට කාරණේ තමයි මේ ප්‍රවෘත්තිය පළවිච්ච සමාජ දාලා හැම තැනකම පල්ලෙ හැකමෙන් සෙක්ෂන් එකේ මේ අහිංසක කෑල්ලම සම්බන්ධයෙන් විවිධ කටකතා ප්‍රසිද්ධ වෙනවා. සබ්නේල් එකේ දාලා තිබ්බ වගේම බොහොම නරක දේවල් නරක කටකතා මේ වීඩියෝස් වල කමෙන්ට් එකට අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ කමෙන්ට් කරන කට්ටිය බොහොම නරක විදිහට සාධාරණීකරණය කරනවා. මේ ගැල්ලම මෙහෙම කෙනෙක් අරහෙම කෙනෙක්. ඒක හින්දා මේ කොල්ලට වේදනාවක් දැනෙන්නේ නැති ඒක නිසා මේ කරපු දේ හරි කියලා. රටේ දේශපාලනඥයෝ මේ රට විනාශ කරනවා. ඔවුන්ට කිසිම හාවකුවක් නැහැ. පිරිසන්න වගේ තමයි හැසිරෙන්නේ. ඉතින් මේ වීඩියෝස් වල මේ වගේ කමෙන්ට් දාන කට්ටියත් ඊට දෙවිලි නැහැ. රටේ අනාගතේ බාර ගන්න ඉන්නේ මේ වගේ පිරිසක් නම් මෙරට අනාගතය ගැන තියෙන්නේ ඉතාමත්ම ලොකු බියක්. අපි ගොඩක් වෙලාවට හිතනවා මේ රටේ ඉන්න වැඩිහිටියෝ ලිම්මැඩි මානසිකත්වයෙන් ඉන්නේ කියලා. හැබැයි ඒ පැටියොත් ඒ වගේම තමයි ලිම්මැඩි මානසිකත්වයෙන් ඉන්නේ. මේ ගෑල්ලා මෙයා ඔය කියන විදිහට කොල්ලෝ දෙන්නෙක් එක්ක එහෙමත් නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් එක්ක හරි යාළුවනා කියමුකෝ. ඒකගේ කැමැත්ත. ඒ කැමැත්තට බාධා කරන්න කිසිම කෙනෙක්ට අයිතිවාසිකමක් නැහැ. හැබැයි මේ තරුණිය එහෙම කෙනෙක් නෙමෙයි කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්. බලන්න ඇය මොනවද කරලා තියෙන්නේ කියලා. ඇය තමන්ගේ සමාජ ජාල මාධ්‍ය භාවිතා කරමින් මේ රටේ ඉන්න තමන් වගේම කැම්පස් එන්න බලාගෙන ඉන්න තවත් අයට එහෙමත් නැත්නම් කැම්පස් ජනායට බොහොම වැදගත් විදිහට අහිංසක විදිහට ඉගෙන ගන්න උදව් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ කෙනෙක් ඒ වගේ චරිතයක් කියලා අපිට විශ්වාස කරන්න බෑ. ඩිසයින් ඔෆ් එක්ස්පෙරිමන්ට් එකට යන කලින් අපි ඉස්සෙල්ලා බලමු එක්ස්පෙරිමන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට එක්ස්පෙරිමන්ට් එකක් කියන්නේ ඩේටා කලෙක්ෂන් මෙතඩ් එකක්. ඩේටා කලෙක්ෂන් මෙතඩ්ස් ප්‍රධානයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඔබ්සර්වේෂන් ස්ටඩි ඇන් එක්ස්පෙරිමන්ට්. එතකොට අපි ඉස්සෙල්ලා ඉතින් ඒක නිසා කමෙන්ට් කරන කට්ටියත් හරියට දෙයක් හොයලා බලලා කමෙන්ට් කරන්න. අනිත් එක ඒ වගේ දේවල් කතා කරන්නත් කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ. ඇයි එහෙම කරාම කියමුකෝ. ඒකගේ අයිතිය. කොල්ලෝ පැත්තෙන් කොල්ලන්ට කියන්න තියෙන්නේ. හරි. ඒ වගේ ගෑල්දමෙක් හම්බුණා නම් බෙල්ල මිරිකලා මරන්න ඕනේ නැහැ. එහෙමත් නැත්නම් මේ වගේ අනම්මනම් කරලා ඇනලා දාන්න ඕනේ නැහැ. එයා තව කෙනෙක් එක්ක යයි. ඔබ කතාද බඳින්න ඕනේ නැහැ. ඔබ ඔබේ දෙයක් කරගෙන පැත්තකට වෙලා පාඩුවෙ ඉන්න. කොල්ලෙක් වුණාම අනිවාර්යයෙන්ම ඔයිට වඩා මානසික වශයෙන් ශක්තිමත් වෙන්න ඕන. මේ රටේ හනවිට අදහස් තියෙන තරුණ පරම්පරාව වෙනස් කරන එක අපේ තත්ත්වීම. ඉතින් මේ වීඩියෝ බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.
මේවගේ හනමිටි අදහස් දරන කට්ටිය ඉන්නවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ටැග් කරන්න, එහෙම නැත්නම් ඔයාලටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා.